සියලු දිනාගින්ම අවසරයි මම මේ තැන්ද ඉස්සෙල්ලා ડોක්ටර්ට කිව්වා ડોක්ටර් මොනසිකට ඇසෙලට ඉදුවා මිනිස්සු චපල් දෙකට දන්නේ නැහැ කියලා එතකොට මේ දෙන්නම කිව්වා එහෙම වෙන්නේ නැහැ කියලා ඉතින් කොහොම වුණත් එන්න ડોක්ටර් සමගට මගේ යුතුකමක් තිබෙනවා මේ කාල සීමාව තුළ එන්න ડોක්ටර් හඳයි मगे युटकमकुमला मट हदवती लबादीप सहयोगेट मगे हृदयांगम सूत मितनवा अभी मे वेटगर काले अभी खंडाय मकट वेटगला इकुराट विशाल वेहसाता है පුළුවන් තරම් උත්සාහ ගත්තා අපි සියලු දෙනාම අපට පැවරිච්ච රාජකාරිය උපරිමෙන් ඉෂ්ට කරන්න ඉතින් ඒකෙදී අපි ඒ ඉලක්කයට යන්න අපි සියලු දෙනාම බොහොම කැප වෙලා වැඩ කළා පුළුවන් තරමක් අපි ඔබතුමන්ලත් එක්ක මම උත්සාහ ගත්තා ඊටාම සහයෝගයෙන් වැඩ කරන්න ඉතින් මම ලේකම්තුමාගේ බලාපොරොත්තු වෙච්ච සහයෝගය 100ට ලක්ෂවාරයක් මට ලැබුණා අතිරේක ලේකම්තුමාලගෙන් සහයෝගය 100ට ලක්ෂවාරයක් ලැබුණා අධ්‍යක්ෂ දෙනාතුමාගේ එන්නවතුව ලැබිච්ච සහයෝගය 100ට ලක්ෂවාරයක් ලැබුණා ඉතින් විශේෂයෙන්ම ගරු රාජ්‍යමිතුමනි ඒ වගේම සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂ දෙනාතුමාලා සහකාර මට කිසිම අපහසුතාවයක් වුණේ නැහැ මේ අමාත්‍යංශය ගෙනියන්න. මට කිසිම වෙලාවක මට ඇත්තටම අපි සහෝදරයෝ වගේ ලේකම්තුමා අධ්‍යක්ෂකව තුමා අපි ඔක්කොම එකට වැඩ කළේ සහෝදරයෝ වගේ. කිසි වෙලාවක මට කිසි අපහසුතාවයක් අනිසි තත්ත්වයක්. ඒ කියන්නේ මට මං එනකොට අමාත්‍යංශයට ඔබතුමන්ලා අනේ මේ ගෑණි චුත වෙලා ගියාන හොඳයි කියලා කවුරුවත් හිතුවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි ඔක්කොම එකට වැඩ කළේ ඉතින් ඒත් අන්එක්ස්පෙක්ටඩ් මොහොතක මේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යංශය මට බාර දීලා තිබුණා මං එතෙන්ට යනකම්ම ඇත්තටම මං දැනන් හිටියෙත් නෑ මේ මාරු වීම සිද්ධ වෙනවා කියලා කොහොම වුණත් ජීවිතේ හැමදේම සතුටින් බාර ගන්න ඕනේ ඒක තමයි අපි තේරුම් ගත දේ අටුවා කතාවක තියෙනවා මේ සෝරි මේ රජුරෝයි පුරෝහිතයයි ගමනක් යනකොට රජුරෝ දුන්නේ විද්දලු මුවෙකුට කවදාවත් එහෙම ඉලක්කේ වරදින්නේ නැහැ වැරදුනාම පුරෝහිතයාගෙන් ඇහුවලු ඇයි මට මෙහෙම වුනේ කියලා ආමිනි වෙන්නේ හොඳට කියලා කිව්වා ඊට පස්සේ තව ටිකක් දුර යනකොට ආයෙ මුවෙකුට විද්දා ඒකෙත් ඉලක්කේ වරදිලා ගන්න බැරි වුණා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා පුරෝහිතයාගෙන් අහපන් පුරෝහිතයාගෙන් කිව්වලු ස්වාමීන් වහන්සේ හොඳට කියලා. තා ටිකක් කල් යනකොට මේ රජුරුවන්ගේම කඩුවෙන් එයාගේ ඇඟිල්ල කැපිලා ඇඟිලි කුරුකක් වෙන්නා. ඇයි මෙහෙම වෙන්නේ පුරෝහිත කියලා අහපන් ස්වාමීන් වහන්සේ ඕක කැපුණේ හොඳට කියලා කිව්වා. තීගන් රජුරුවන්ට කේන්ති ගිය පාර අර පුරෝහිතයා වලට දාලා. රජුරෝ යන්න තියෙන පාරේ නැතුව අනිත් පැත්තට ගියා. ගියාම අහුණාලු මේ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්න තැනකට වැටුණා. වැටුණාට පස්සේ ඒ කට්ටිය බිලි පූජාවක් හොයාගෙන හිටියලු මිනිස්සේ. ඉතින් ඒ අයගේ කණ්ඩායමේ නොවන කෙනෙක් නේ අරගෙන කීලා රජු රෝන්දට නාවලා බිලි පූජාවට ගෙනිච්චා. ගෙනිච්චාන් දැන් බිලි පූජාව දෙන්න හදනකොට සම්පූර්ණ මිනිස්සෙකුයි බිලි පූජාවට ඕනේ දැන් මෙයාගේ ඇඟිල්ලේ කැල්ලක් නැහැ. ඉතින් ඒ ගමන යව අතෑරියා. සම්පූර්ණ මනුස්සෙක් නෙවෙයි. ඒ ගමන රජුරෝ කල්පනා කළලු මට පුරෝහිතයා කියපේක ලොකු දෙයක් නේ. මේ වෙන්නේ හොඳට කියලා කිව්වනේ.
මම පුරෝහිතය වලට දාපු එක අපරාධේ මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ල කෑල්ලක් කැපිච්ච ඉඳන් කියලා රජුරෝ ආපහු අතහැරියට පස්සේ බොහොම වෙහෙසමාරුවෙන් හොයාගෙන අර වල හොයන තැනට ගිහිල්ලා පුරෝහිතයව උඩ අරගෙන කිව්වලු සමා වෙන්න මට ඔබතුමා ගැන මම වැරදියට හිතුවා හිතුවා ගත්තා ඔබතුමා මට කිව්වා මෙහෙම ඇඟිල්ල කැපුණා කියලා ඒකට ඒක උනේ හොඳට කියලා මට කේන්ති ගියා මම වලට දැම්මට සමා වෙන්න ඒකන පුරෝහිතයකවලු රජතුමනි මාව වලට දාපු එකත් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මොකද ඔබතුමාත් එක්ක මම ගියා නම් එම ඇඟිල්ල කැපපු මනුස්සයා සම්පූර්ණ විනයක් කරේකට මමයි විනි පූජාවට පත් වෙන්නේ ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි හිත හදාගමු වෙන කරන්න දෙයක් නැහැ නමුත් මට ඇත්තටම යම් දුකක් තියෙනවා ඔබතුමා මොකද ඇත්තටම මෙතන ඉන්න සියලු දෙනාත් එක්ක මම ඇලගේ බොහොම සතුටින් පිරියේ කවදාවත් මේ අමාත්‍යංශයට එනකොට අනේ අය මට මෙතෙන්ට එන්න උනේ මේ මිනිස්සයා කියලා අපි හිතුවේ නැහැ ඒ වගේම මට හිතින් මුයින් බැන බැන කවුරුත් එහෙම ගියා කියලා මං කියන්නේ හිතින් හෝ මුයින් නොබැන හිතින් බැන බැන ගියා කියලා මං හිතන්නේ ඉතින් අපි සියලු දෙනාම සාමූහිකව ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය අපි ගත කරේ ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉතින් විශාල වේසක් ගත මං ඔබතුමන්ලගෙන් ඉල්ලා සිටින්නේ අලුත් එමතුමාටත් ඒ සහයෝගය ලබා දෙන්න අපේ රාජ්‍ය අමතුමන්ලට එමතුමියට ඒ සහයෝගය ලබා දෙන්න මේ අල්ලගෙන ගියා වගේ මම තවමත් කියන්නේ තව සති හතරක වගේ කාලයක් අපිට තියෙන්නේ දැනට 154කට අපි වැක්සිනේෂන් එක දීලා තියෙනවා ෆස්ට් ඩෝස් එක සෙකන්ඩ් ඩෝස් එක 154කට වැටෙනවා කියන්නේ තව සති හතරකින් අපිට මේ රට බේර ගන්න පුළුවන් ඉතින් ඒක එංගලන්තයේ අද මාස් නැතුව යන්නේ 154කට 56කට වැක්සින් මම දීර්ඝව කතා කරන්නේ නමුත් මගේ ගෞරවය ඔබ සියලු දෙනාටම පුද කරන්න ඕනේ නැවත වතාවක් ඉතාම සහයෝගී ඉතාම හිතවත් ඉතාම හිතවත්ව ඉතාම සහයෝගීව ඔබතුමන්ලා මට ලබා දීපු සහයෝගයේ ලේකම්තුමාගේ ඉඳලා පත්‍රික ලේකම්තුමන්ලාගේ ඉඳලා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ඉඳලා මේ සියලු දෙනාම ඔබතුමාට මම හිතන්නේ මට සහෝදරයෙක් වගේ සැලකුවා මමත් ඔබතුමන්ලාට එහෙම සැලකුවා ඉතාම ආදරෙයි මේ කාලේ අපි ගත කරා ඉතාම හිතවත්ව ගත කරා ඉතාම මහා වැඩ කරගෙන යනකොට ප්‍රශ්න එන්නේ නැති දැනක් නැහැ වැඩ කරනකොට ප්‍රශ්න එනවා ඉතින් දැන් මම කියන දේ ලේකම්තුමාට සිද්ධ වෙනවා ක්‍රියාත්මක කරගන්න ඒතකොට ලේකම්තුමාට තද දෙන්න වෙනවා ඉතින් වෙලාවට ගිහිල්ලා ඉන්නවා ලේකම්තුමා මගේ අහනවා මම තද වැඩිද වෙන්නේ කියලා ඉතින් ඒලාට අපි ආයක මං කියන නෑ කවන්නෑ මම ඉන්න කියලා ඉතින් අපි බොහොම සහෝදරත්වයෙන් වැඩ කරගෙන ගියේ ඇත්තටම ඉතින් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා ඉතින් මගේ ජීවිතේ පොතනක හෝ මට කොයි වෙලාවක හරි ජීවිතේ මට උදව් කරපු අය විදිහට ඕගොල්ලෝ මගේ ජීවිතේත් මට යම් කිසි දෙයක් කවදා හරි කරන්න දෙයක් තිබුණොත් ඕගොල්ලෝ වෙනුවෙන් මට පුළුවන් හැම දෙයක්ම මම ඕගොල්ලෝ වෙනුවෙන් කරනවා මොකද කෙලේ ගුණ තියෙන කෙනෙක් විදිහට මට ගොඩක් ඕගොල්ලෝ උදව් කළා අපි සියලු ප්‍රශ්න විසඳගත්තා වෘත්තීය සමිති ප්‍රශ්න විසඳගත්තා හැම කණ්ඩායමක් එක්කම අපි හොඳින් කටයුතු කළා ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාට මේ ડોક્ટર රත්නායක මහත්මිය ඒ නිසා අපේ ડોક્ટર රත්නායක මහත්මිය බොහොම ස්තුතිවන්ත වෙනවා ડોક્ટર කරපු සියලු උදව් වලට ඉතින් ඡන්ද එමෙතුමා ඇතුළු සියලුම ආචාර්යතුමන්ලත් එක්කම වෙනම කතා කරන්න හිතේ ඉතින් ඔබ සියලු දෙනාම මට ලබා දීපු සහයෝගයට අපේ ආදරණීය ගෞරවය මගේ ස්තුතිය අනාමි සහෝදරීකට වගේ මට සැලකීම මම ගන්න ඇත්තටම මිනිස්ස කෙනෙකුට සලකනවාට වඩා සහෝදරී උදව් කරන ඔබතුමන් මට සැලකුවා කියන කොයි එකක් කවුරුවත් බෑ කියන්නේ කිසිම වෙලාවක නෑ කියලා breaking.lk